ආයිබුවන් අද උදේ මට දැක්කා වැදගත් මේක පෝස්ට් එකක් දාලා තියෙනවා කවුද විජේදාස රාජපක්ෂ ඔහු කියනවා ව්‍යස්තා රාමුවෙන් පිට මෙන්න ඉදිරියට කිසිම අරගලයක් බෑ හරි මෙයා තමයි දැන් මං හිතන්නේ අධිකරණ අමාත්‍යවරයා හැටියට එන්න හදන ව්‍යස්තාවෙන් පිට මොකුත් බෑ මේකයි ඊළඟට රනිල් වික්‍රමසිංහගේ නිවේදනයක් තියෙනවා ඊළඟට ඔහු සම්බන්ධයෙන්ම ලෝක බැංකුවේ ප්‍රචාරය තමයි වර්ල්ඩ් බැංක් එකෙන් මෙන්න මේ තුන මම ඔබට අද කතා කරනවා විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි තා භයානක තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා මේ මස් කඩේ පටන් ගැනීම සම්බන්ධයෙන් දැන් තුන් දෙනෙක් මරලා දාලා තිබුණා හරි මම මේ ගැන පොලිස් දෙපාර්තමේන්තුවෙන් හොයලා බලමු පොලිසිය නම් කියන්නේ අපි නම් නෙවෙයි කියලා හ්ම් නමුත් මෙගිතාම බිහිසුණු තත්වයක් ඒ අතරේ අරගල භූමිය අත්පත් කරගන්න දැන් කටයුතු කරනවා කියලා තියෙනවා මේ කට්ටිය මේ සම්බන්ධයෙන් අපි නිහඬව නම් ඉන්න බෑ ඔබ පුරවැසියෝ නම් ඒක තමයි අපිට දෙන ලොකුම ප්‍රශ්නේ ඔක්කොම ඒ කඩලා විසිරු ඔළුවේ තියෙන දේවල් අල්ල විසිකරන්න පක්ෂ ඔක්කොම අල්ල විසිකරන්න මම කියන්නේ දරුවන්ට දෙමාපියන්ගේ අං කපලා දාන්න කියලා එහෙම නැත්නම් නාස්ලනු කපලා एक प्रमुण गोने महाजनता अधिकारी बल बलगण अरगल मिन्नीट बैक मेमती विजयदास राजपक्ष व्यस्तावेनो क्रूर अमानुषिक वधिंसा वाले पमुन बे अरगले नम विदार पाल पत्ति मे का गहन लमंग अतपाय खड़ला विजयदास राजपक्ष व्यवस्था अनुदे दुलाहेनो व्यवस्था मेवा तम को प्रकाश किसीम पुरासी को दिव्य एव्री पर्सन शैल बी ईक्वल बिफोर लो एंड एंटाइटल टू ईक्वल प्रोटेक्शन बिफोर लो नीति हमे व्यवस्था दुलाह සමාන රැකවරණේ තියන හැම කෙනම නීති හැමෝම සමානයි මම ඒකත් කැමතියි විජේදාස රාජපක්ෂගෙන් අහන්න දැන් අරගල භූමියේ හිටපු තරුණයෝගේ ලත්අඩංගුවට අරගෙන දැන් කොටු කරගෙන තිනවා අර ටීවී එක හොරකම් කළා මේක හොරකම් කළා කියලා ගහනවා ඒ වගේම දැන් රිමාන්ඩ් කළා තිනවා මේ මේ රාජ්‍යයට විරුද්ධව දැන් මේ ගෙනිච්ච අරගලයට ඒක මම අහන්න කැමතියි අර කවුද ශනාත් නිසාන්තද කවුද මෑන් කෙනෙක් කියනවා මේ ඊට පස්සේ අරගලයට આવවත් අත්තපය කඩනවා කියලා ඊළඟට කිව්ව කවුද දේශබන්දු කිව්ව මොනවද කළේ मतकन बच्चे को महान विजयदास राजपक्ष दुर्सिन को हम मिनी कुट नीति हम सामान सामान रखवर को हत राजपक्ष विजयदास पुरासी आहार अंदुपेलू निवास सौख्य प्रवाहन हा जीवन जीवन तत्व अखंड वर्धने कति गिरी रजे वग की बार गीर විජේදාස රාජපක්ෂ කෝ දැන් ඒක මේ ගොන් කතා කියන්න එපා මේ රටේ ජනතාවට ඔක්කොම කාල රට විනාශ කරලා දැන් මම ඒකම ඔබ කියන රනිල් වික්‍රමසිංහ කරපු ප්‍රකාශයේ නුවර ගිහිල්ලා මම ගිහිල්ලා ගත්තලු හාමුදුරුවන්ගෙන් මේ දලඳා මාලිගාවට ගිහිල්ලා එතනට යා ගිහිල්ලා ගත්ත කියලා මේ මහා මල්ලතු පාසලේ හාමුදුරුවන්ට ගිහිල්ලා ඒගොල්ලන් ගිරුත් දැන් ආශිර්වාද ගත්තා කියලා රනිල් වික්‍රමසිංහ ඉතාම බිහිසුණු චරිතයක්. බිහිසුණු කියන්නේ අර බහලා තියෙන අර බටකොලාච්චි කියන අර ඉඳලා අරගෙන ඉන්නේ. හරිද? බහලා තියෙනව නේද? අන්න ඒ වගේ කියන දේ විශ්වාස නැහැ. හත්ත පහකට විශ්වාස කරන්න එපා. කාන්තාවක් හැතරන විදිහට බටකොලාච්චි වගේ තමයි ඔහුගේ හැතරීම අති භයානකයි. ඉඳලා අරගෙන ඉන්නේ හොඳට කියලා හිතන්න එපා. මස් කඩේට හොඳ දක්ෂයෙක්. හරිද? ඒවා කරන්න තමයි මිනිස්සු යොදවන්නේ. ඊළඟට ඔබට කතා කරනවා මට යන්න තැනක් නැහැ. මාව එළවන්න එපා කියලා. සත්ත පහකට විශ්වාස කරන්න එපා. ඔව්. මොකද අර World Bank එකේ report එක මම ඔබට කියන්නම්. World Bank එකෙන් කියනවා මේ ක්‍රමවේදයේ පැහැදිලිම වෙනසක් විය යුතුයි. රට කෙරෙහි අපි බලන්න නම් ශ්‍රී ලංකා රජය කෙරෙහි අපි ඒක ධනාත්මකව බලන්න නම් මේ මම මස් ක්‍රම කියන්නේ මංකොල්ලේ දූෂණය අවසන් විය යුතුයි කියන එක ඔහුම ප්‍රකාශයෙන් දැනුම් දුන්නා. එදා පෞගේ විශේෂකෙනිදා රනිල් වික්‍රමසිංහගේ මේ ඔහු ගෙන් ප්‍රශ්න කරපුවාම දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී 22 වෙනිදා සම්පූර්ණ සාවාදේ ප්‍රකාශයක් කළා. මොකක්ද ඒ ඇහුවේ? අර ලිට්‍රෝ කේස් එකට දැන් ඒක වර්ල්ඩ් බැංක් එකේ මැදිහත් වෙලා ඒ ටෙන්ඩර් එකක් දැන් ඒකත් නැවැත්තුවා. හ්ම්.
මම මේ ගැන මේ ප්‍රශ්න කරනවා කෙලින්ම රනිල් වික්‍රමසිංහ වහාම ඔබ මේකට පිළිතුරු දිය යුතුමයි මොකද ඔබ බරපතල වංචාවක් කළේ බිලියන 3කට වැඩි මිලියන 3000කට වැඩි මිනිසුන්ට ගෑස් නැතුව පාරවත් වල මිනි මැරෙන අතරේ ඔබ මේ වගේ බරපතල වංචාවක් කළා එදා පාර්ලිමේන්තුවේදී කට්ටි පැන්න දැන් දීපම් මේකට උත්තරේ මොකද ප්‍රශ්නය දැන් මම ඔබට ප්‍රසිද්ධ කළා අර ලිට්‍රෝ ගෑස් කේස් එක ලිට්‍රෝ කියන්නේ සම්පූර්ණ රජයට අයිති සමාගම ඩොලර් 96ට ගන්න තියෙන එක 129ට ගන්න තීන්දුව කළාපහම තියෙන ගෑස් ටෙන්ඩර් එක අවලංගු කළා එතන ප්‍රයිස් ඩිෆරන්ස් එක ඩොලර් 33යි මං කිව්වා ඒක 33 360 ගානෙන් වැඩි කරන්න ඒකට පස්සේ ඒක වැඩි කරන්න ලක්ෂ 3කින් ඒක කියලා තියෙනවා 280 ප්ලස් මයිනස් ඕ ප්ලස් 10 කියලා 10% කියලා ඒ කියන්නේ ලක්ෂ 3කට වැඩි වෙනවා බලන්න කීයද කියනවා රුපියල් බිලියන මිලියන 3000 ගානක් හොරකම් කරන්ද රනිල් වික්‍රමසිංහ මේ කරපු වංචාවට උත්තර දිය යුතුමයි පාර්ලිමේන්තුවෙන් කට්ටි පැනලා තමයි මට වැඩක් නැහැ මහ ජනතාවට උත්තර දෙන්න ඕනේ ඒකයි වර්ල්ඩ් බැංක කියන්නේ මේ පල් හොරුත් එක්ක අපිට ගනු දෙනුවක් නැහැ කියලා හරිද වර්ල්ඩ් බැංක එක කියන්නේ ජාත්‍යන්තර මේ මූල්‍යාර මුදල කියන්නේ IMF එක කියන්නේ යුරෝපීය ප්‍රජාව කියන්නේ එතන ගියම් පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ මේ සියලුම ආයතන කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව සංවිධානය කියන්නේ එකම කතාව පල්හොරු 225ත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ කියලා. වහම වෙනස් වීත් එච්චරයි. ඒක නාගනදිකු මට ඔය කිසි කෙනෙක්ගේ වැඩක් නැහැ. මෙන්න මේක මේ වෙනස විය යුතුමයි. මම ඒකෙන්ද අපේක්ෂා කරන රනිල් වික්‍රමසිංහ ඍජු අයලා ජනතාවට උත්තරයක් දෙන්න ඕනි. කොහෙද සල්ලි ගෙනියන්නේ? කාට දේ සල්ලි දෙන්නේ? මොකද්ද මේ මංකොල්ලය? ඒක තමයි අර කාගෙද මේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රසම්පාදන කොමිසම අයින් කළේ උන්නේ මංකොල්ලයට. හරි ඒක නිකන් කැබිනට් සබ් කමිටි එකක් දාලා ඕන දෙයක් කරන්න පුළුවන් ඕන මංකොල්ලයක් කරන්න පුළුවන් විදිහ ඕකලේ උන්නෝකට හරිද දැන් ඒ අතර තව ප්‍රවෘත්තියක් තියෙනවා මේකත් වැදගත් දැන් මස්කාරේ පටන් ගත්තානේ දැනටම තරුණයෝ 3 දිනකුයි අපි දැක්කා මලමිනි ගොඩ ගහලා තිබුණා ඒ ගොඩ ගැහෙන්නේ කොහෙද මිනි මරලා මිනිස්සු මොකද දාන්නේ සාමාන්‍ය මරණයකදී මේ දාන්නේ රටේ පුරවැසියෝ බය කරන්න එතකොට අපේ රටේ ජනතාව මේ බ්‍රොයිලර් චිකන්ද කඩේ විකුණන්න තියෙන කුකුල් මස්ද 225 මිනිස්සුන්ට සලකන විදිය පොඩ්ඩක් බුද්ධිමත් හිතන්න කිසිම ගාණක් නැහැ දැන් අයියේ රනිල් වික්‍රමසිංහ දල්න මාලිගාවට කරපු ප්‍රකාශ බලන දැන් අපි ඔක්කොම එකතුළු ඉන්නේ 225ම දැන් අපි එකයිලු හරියට හරි කතාව දැන් තමයි 225 එක කුකුල් කොටුවේ දැන් එකට පෙනී හිටිනවා කියන දේ අපි දැක්කා දැන් ඒකේ ආයෙ සැකයක් නැහැ දැන් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මට ඊයේ ලැබිච්ච ආරංචිය සමහරවිට මේ මස්කඩේ පටන් අරගෙන ඕකේ වගකීම හුඟක් කියලා රනිල් වික්‍රමසිංහ ඒවට දක්ෂයා මම ඔබට කිව්වේ ජයදාස විලියන ආරච්චිගේ කතාව හරි බය ඇසෝසියේෂන් එකේ ඔඩිටෝරියම් එකට ගේන්න කිව්වම එයාගේ ඩෙඩ් බොඩි එක රනිල් වික්‍රමසිංහ කිව්වා නෑ ඒක දැන් වීර වෙල ගෙනෙලා කියලා බොරුත් කියපු මනුස්සයා මස්කඩේ හරිද දැන් හරිද මම ඔබට පළ කරන්නම් ඔහුගේ මේ බඩලන්ද කොමිෂන් වාර්තාව එක කියවන්න මේගොල්ලෝ කවුද කියලා දැනගන්න ඕනි ඔබ හයිද මේවට මේ බරපතල ලංකාවේ සිදුවලා තියෙන අතීතයේ මේ දරුවෝ දන්නේ නැහැ මේ රට කරපු අපරාධය මේ මිනිස්සු. ඒකයි මම කියන්නේ මොහොත බරපතල වගකීමක් තියෙන මේ වෙලාවේ මෙතන උත්සාහයක් තියෙන්න පුළුවන්. ගෝඨාභයෙදි මෙහෙම මස්කඩයක් දැම්මේ නැහැ. මේ මස්කඩේ දාලා තියෙන රනිල් වික්‍රමසිංහ මේක පොහට්ටු වැඩක් වෙන්න පුළුවන්. හයිද මේ ඊට පස්සේ කණෙන් ඇදලා රනිල්ගේ එළියට දාලා ආපහු පොහට්ටු එකෙක් දාන්න පුළුවන්. මම දන්නේ නැහැ කවුද දාන්නේ කියලා. එහෙම කරලා මේකේ කුණු මේකේ වගකීම රනිල් වික්‍රමසිංහ දාන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ එහෙම දෙයක් කරන්න තියෙන නොහැකියාව බිඳුවයි. ඒ කියන්නේ ඕන දෙයක් කරන්න පුළුවන් මිනිහේ. ඒකයි කිව්වේ බටකොලාච්චි වගේ කියලා කිව්වේ ඒකයි. ඒකම කියන්න ඕන මෙතන තියෙන අවදානම. හරි. ඊටාම බිහිසුණුයි. මොකද මේ රටේ පුරවැසියෝ මේ ගෙනිච්ච අරගලය මේක ඇවිල්ලා අරගලයි කියලා මම පාවිච්චි කරන්න කැමති නැහැ මේක අපි කරපේ විරෝධයේ පෑවේ ඒක අපි ගෙනාවේ නන් වයලන්ට් සෝෂල් රෙවොලූෂන් එකක් සමාජ විප්ලවයක් දියත් කළා නිරපෑරියේ නේද ඒකෙදී දැන් මේ කියන කතා වලින් සත පහක පළක් නැහැ අතේම දැන් අහුණානේ අත්තටම අහුණා රුපියල් බිලියන 3කට වැඩි බරපතල වංචාවකට රනිල් වික්‍රමසිංහ බෙල්ලටම කොටුණා අය හඬ දෙන්නේ නැහැ නේද අන්තිමට ලිටරල් සමාගමට වර්ල්ඩ් බැංක් එකේ මැදිහත් වෙලා ගිහින් නැත කන්ද ඔපන් ටෙන්ඩර් කියලා. ආයේ දැන් ඔබට මම පෙන්නුවා ටෙන්ඩර් ડોකියුමන්ට් එකත් මම ඔබට පබ්ලිෂ් කළා. හරි 74ට ගන්න තියෙන එකට ඇයි උඹලා ගත්තේ නැත්තේ කියලා දැන් ඒගොල්ලන්ටත් කතා කරලා කිව්වා. දැන් ඒකටත් කතා කළා. මේ ගැන අවදිවත් වෙන්න මේක හොද්දට අහන්න මේ නාගන්ද මොනවද කියන්නේ කියලා. නාගන්ද තුල දේශපාලන පක්ෂාදාල නැහැ. ඕන පක්ෂයක් අහුනොත් කිසිම සමාවක් නැහැ. හරි මේ ටික හොද්දට දකින්න. මොකද
මේක අපි සියලු දෙනාම අපි සියලු දෙනාම මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුමයි සරි හරිද අවධානය යොමු කළ යුතුමයි මොකද මේ වෙන්න යන දේ ඉතාම බිහිසුණු හරිද මේ යන්න වෙන දේ දැන් අපි දැන් 9 වෙනිදා දැන් මේකට සංවිධානය කරලා තියනනේ වැඩසටහන හරිද 9 වෙනිදා වැඩසටහන සංවිධානය කරලා තියන ආය දැන් ඒකත් අරගල භූමියක් දැන් මුලින්ම ඔක්කොම ඩිස්මැන්ටල් කරන්න තමයි මගේ උත්සාහය ඒව හිතන තරම් ලේසි නෑ රනිල් වික්‍රමසිංහ ලෝක ප්‍රජාව මේ ගැන දැඩි අවධියෙන් තියෙන ඔය හැම සිද්ධියක්ම නාගනන්ද වාර්තා කරලා තිනවා මේ රටේ වෙන හැම සිද්ධියක්ම මස්කඩේ දැකීම ඔය ඉමේජස් ෆොටෝග්‍රාෆ් ඔක්කොමත් එක තරුණිය අත්දැකීමකට ගැනීම ඔබ හිතන් දෙපා මේක 88-89 කියලා මේක තන්නේ කරන් නන් වයලන්ට් කැම්පේන් එක අද ඔබ මේ රටේ ජනතාව හිතනවා නම් මේ ඔබට ඔය විදිහට කන්ට්‍රෝල් කරන එක කරන්න බෑ අද මේ රටේ ජනතාව නැගී හිටියේ 225ට එරෙහිව මිසක් ආයේ පුද්ගලයෙකුට නෙමෙයි මේ රට මංකොල්ල කාලා මේ රට ජනතාවට ඔක්කොම අහිමි කළා කියන එක ආයේ කතා කරන්න දෙයක් නැහැ මම ඒකයි කාවික විජේදාස රාජපක්ෂෙන් ඇහුවේ පෙන්නපන් මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උඹලා නැති කරපු හැටි අද විදුලිය එකක් දැන් දැක්කන් හිටියට ලයිට් යනවා හැමදාම තුන් පාරක් ලයිට් යනවා අද ඉතින් ගෑස් නැහැ විදුලිය නැහැ පෙට්‍රෝලියම් නැහැ කන්ද නැහැ බොණ්ඩ නැහැ බෙහෙත් නැහැ මොනවද ඉතුරු කළේ ඉතින් මෙතනද මම නුගේ ගොඩ ගල උසාවියට යන රුපියල් 500ක් ගත්තේ දැන් ඊයේ පෙරේද කියන්නේ 2800ක් ගත්තා හරිද ඇයි ඒ මිනිස්සු සුමානය පූලිමේ ඉන්නවා පෙට්‍රල් ටිකක් ගන්න පූලිමේ ඉන්න සුමානයක් ඒකට වටිනාකම තියෙනවනේ කීයේ පැය කීයක් මේ කාලය ඇතුළත ඔය මේ කාත්ෙන් පස්සේ වැඩ කරන පැය කොච්චර ලක්ෂ මිලියන ගන්න මේ කාලකන්නේ නැති කලේ නැද්ද අපි හරිද මම ඒකින්ද බල කරන රනිල් වික්‍රමසිංහට වහාම ඒකට පිළිතුරක් දෙبيه යුතුමයි මොකටද සල්ලි හොරකම් කරන්න හැදුවේ දැන් ඒක ලෝක බැංකුවේ මැදිහත්ලා කොහමද දැන් වැලකුණා දැන් මේ ටික ඔක්කොම මම අධිකරණයට ඉදිරිපත් කරන ඔය නඩුවේ ඉන්නේ ඉස්සෙල්ලා දැන් රනිල් වික්‍රමසිංහත් එන නඩුවේ චූදිතෙක් එමෙන්න වග උත්තරකාරයෙක් ඒ වගේම ලිට්‍ර සමාගමේ සභාපති මේ කට්ටියම වෙරහෙව පාරු පුන නඩුවක් මේක ඒ වගේම ලිට්‍ර සමාගම ඒ නඩුව දැන් කතා කරන රජයේ නීතිඥයන් නෙමෙයි ලිට්‍ර එකට වෙන හිතින පුද්ගලික නීතිඥයෙක් ඒකටත් ලක්ෂ 50ක්වත් දීලා ඇති කාගේ සල්ලිද ඒත් ඔබේ සල්ලි නේද ඒකයි මම කිව්වේ අපි එකතු වෙන්න තැනක් තියෙනවා දැන් මේ ඉතාලම භයානක මොහොතක් මේ අපි ගත කරන්නේ දැන් අද 31යි අද ඉඳලා දවතාව දවස් 9ක් තියෙනවා මම නැවත කියනවා මේ වෝනින් එක දෙනවා රනිල් වික්‍රමසිංහට මේ රටේ දැන් යන අරගලය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම නන් වයලන්ට් මේක කිසිම තැනක මේකල ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෙනියන සටන ඔබ හෝ වෙන පුද්ගලයෙක් හෝ රටේ පුරවැසියෝ අර බ්‍රොයිලර් චිකන් වගේ හන්දි ගානේ මරණ තත්ත්වයට ඔබ වැටුණා නම් හරිද ඕක ලෝක ප්‍රජාවට ගියාම ඔබ හිතනවද ඔය ලැබෙන ආදායමත් ලැබෙනවා කියලා ඔළුව කලන්දක් නැද්ද ඔබ හිතනද වර්ල්ඩ් බැංක් එක ඔබට තවත් දෙයක් කියලා මේ මස් කඩේ දකපුවම ඔබගේ ඉමේජස් ගියාම මොනවද වෙන්නේ කිසිම පිළිගැනීමක් තියනවද රටේ ලංකාවේ දේශපාලනඥයෝ මොක්කුද කියලා දකින්නේ නැද්ද හරි 225 එක පැත්තට කරලා රටේ මහජනතාව තව පැත්තකට දාලා ඒ මිනිස්සු පීඩාවටපත් කරලා දැන් කියනවා රජයට එරෙහිව තමන්ගේ අයිතිය ව්‍යවස්ථාව දැන් නිහඬයිලු අන්න ඒක තමයි හදිසි නීතිය යටත් කරන්න ඕනේ ආණ්ඩුවේ ව්‍යවස්ථාවෙන් මේ 225ට ඕන විදිහට දාන්න බැරි විදිහට එක තමයි ජනසම්මත ව්‍යවස්ථාවේ දාලා තියෙන ක්‍රමවේදය. දින 30කට වැඩිය කිසිම හේතුවකට හදිසි නීතිය දාන්න බෑ. මහ ජනතාවගේ කැමැත්ත නැතුව. ඒක හැදුවේ ආය ඒක තමයි සිස්ටම් චේන්ජ් කියලා ඉදිරිපත් කළේ. හරිද? ඒක නිසා මම ඔබට කියන්නේ අපි මේ සම්බන්ධයෙන් අපි මොකක් හරි පැහැදිලිවම දැන් මම ඔබට කරුණු කාරණා කීපයක් කතා කළා. අද ඉඳලා දින 9ක් තියෙනවා. අපි බලමු මොන විදිහටද දැන් මේක ඉස්සරහට අපි දියත් කරන්නේ මොන වගේ දිශානතියකටද අපි මේක මෙහෙවි යුත්තේ. හැබැයි රටම මේ මොහොතේ දණින් වැටිලා තියෙනවා කියන එකටත් ඒකට වග කිය යුත්තේ සම්පූර්ණයෙන්ම 225ම කියන එකත් අපි අමතක කරන්න හොඳ නැහැ. හරිද? කිසිම හේතුවකට මම ඔබ ඉතාම උවමනාවෙන් ආරාධනා කරනවා මොනම හේතුවකටවත් මොනම දේශපාලන පක්ෂයක්වත් පිලිගන්න එපා අපිව අවුරුදු 74 තිස්සේ රට කාලා දරුවන් රටක් අහිමි කළේ මේ පල් හොරු ටික කියන එක අමතක කරන්න එපා. ඒකයි එකේ වැදගත්කම තියෙන්නේ. අන්න කිසිම ඒ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයක් පිලි නොගැනීමේ වැදගත්කම අන්න ඒකයි. එතකොට විතරයි ඔබට මේ ශක්තිය ලැබෙන්නේ. කාට හරි කඩේ යනවනම් කාගේ හරි පස්සේ යනවනම් ඔබට ඒක කරන්න බෑ. තනියම මේ කට්ටියම නගන්න හොල්ලන්නේ ඇයි? අන්න ඒකෙන්ද කාටවත් ඔහුගේ කිසිම පිළිගැනීමක් නැහැ වරද කළා අහු වුණොත් කිසිම සමාවකුත් නැහැ මේ ටික තමයි මට අද උදේ කියන්න තියෙන විශේෂයෙන් ව්‍යවස්ථාව දැන් නැහැ කියලා
අපිට ඕනේ නිදහසේ ඕන වරදක් කරන්න පුළුවන් කියලා කියන මොහොත අපි හොඳ පාඩමක් අනිවාර්යයෙන්ම හරිද 225ටම අමතක නොවන පාඩමක් අපි ඉගැන්විය යුතුමයි සම්පුවත් දෙසරින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා